අයිවන් ඔබෙක්වන්නේ ස්වාධීන රෝපහනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයක්ත් සමගින්. මම ශ්‍රේහාන් කනිශෂ්කාරයසිහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින් මවදහනය පුවත්සීරස් සැලවිත. කොරෝණ ව්‍යාප්තිය වලක්වන්න මෙහියුම් තවත් දැඩි කෙරේ. පෝමාගම රෝහලත් කොරෝණාවටම වෙන් කෙරේ. ඔොළඹ ගම් පහා පුත්තලම උතුරහැර අනෙක් ප්‍රදේශගල ඇඳිරිණීතිය හෙත උදේ හල්ට අවසන්. රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගනුමට ලියාපදිංචිය ඇත්නම් ජනපති උපදසින් අන්තර්ජාලය නොමිලේ. අධ්‍යවශ්‍යය බාන්ඩ ගැන බියක් ඇති කරනොගන්න ඇති තරම් තොග ගබඩාවල. ලොවම බියවද්දමින් කොරණාවෙන් ධාතුන් දහස් හයිසිය අසූ හතරක් මරුට තුන් ලක්ෂ දහට දහස් හයිසිය පනස් දෙදෙනකුට රෝගය. කොළඹ ගම්පහා පුත්තලම දිශ්‍රික හා උතුරු පලාතටම ඇඳිරීතිය අනිද්ධා පරවාරු හයදක්වා ප්‍රියාත්මකයි. සෙසු දිස්්‍රික්වල ඇඳරිර්මීතිය හෙට පෙරිවාරු හයිට අවසන් වන අතර ඒ පස්සරු දෙකට යළි පැනවෙනු ඇති. මේ අතර ඇදිර්නීතිය කඩ කළ පුද්ගලින් හත්සිය අනු දෙනකු පොලිස් අත්තරංගොට ගෙන තිබෙනවා. දිවවිටම බලපැත්වන පරිදි පැනවූ ඇදිරි නීතිය මේ වනවිට ක්‍රාත්මකයි. එම කාලය තුළ නිවස්තුළ මරදිසිටමින් ඊට සහය ලබාදන ලෙසයි, පොලිීසිය ජනතාවගින් ඉල්ලා සිටින්නේ. සම්ප්‍රදායක ඇධරමීතියනම් ඔබ පාන්ට පැමිණීමෙන් පමණයි වැඩකී යුත්තේ. නමන් මේ අධරිනීතිය අරමුණ වන්නේ ඔබ නිවසේ නිවසාාවට උද කලාව සිටිිය යුද්‍රයන කාරයේ ඒ පුද්ගලයෝ ගමන් කරන වාහන යතුළු පැදි. පාපැදි ත්‍රීරෝධරත මෙසිල්ල පොලිස්පාරයට ගන්නුලබනවා අපි පොලිස්්‍රධාරයට උපදෙස්තී තිබෙනවා සහමාන්‍ය මාර්ගෝල පමණක් නෙවෙයි අතුරු මාර්ග අඩිපාර මෙසියල්ල සංචරය කර මේ නිරෝධයන ඇදිරි නීතියට පටෑනිව කඩයතු කරලා පුදගලින් ඉන්නවානම් එසයලු දෙනා අතඩංුවට ගෙන තු නීතිය ඉදිරියට පැමිණීමට අවශ්‍ය ක්‍රියාසසිදු කර ලෙසර. දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය කොළඹ ගම්පහ පුදතලම වෞනිියාව මන්න්නරම මුලතිව්. ලිොචිය සහ යාපන යන ඩිස්ට්‍රික් අට හැර අනිකුත් දිස්ට්‍රික් වලට හැට පෙරවරු හයට ඉවත් කෙරෙනවා. එය යළි හැට දහවල් දෙකට පනුන් ලබන බවයි පොලිසිය පවසන්නේ. කොළඹ ගම්පහා පුත්තලම වෞන්‍යාව මන්න්නරම මුලතිව් කිිලනොච්චිය සහ යාාපනේ දිස්ට්‍රික් වල ඇදිරි නීති අවසන් වන්නේ අනිත්දා පෙරවරු හටයි. එය යළි එදිනම පස්සවරු දෙකේ සිට යාලි ක්‍රියාත්මකයි. උතුේ ිස්ත්‍රික් පහකසෙන ජනතාවට තමන් අඇත් දිස්්‍රික්කෙන් ිට ගමන්කිරීම තහනම්බනවා. උදුරේ සංචාරය කළ ශිස්ටලන්තේ සිට පැමිණ, කරෝා වරසය ආසාධනය වූ දෙේවගතිවරයා හම වූ සහ, ඇසුරු කළ සිරු දෙෙන හඳුනාගන්නාතෙක් මෙම තහනම ක්‍රියපත්මකයි. එම දිිස්්‍රික් පහයේ ජනතාව, කොරෝනාා වැරසට ගුදරුවමින් ආනක්ෂාර ගැනීම පිනිස රජියය නිමතීරණය ගෙනැතිබෙනවා. ඇදිරිනීතිය ඉවත් කරන කාලසීමමාව තුළ වෙරනපොලට ගොස් හණ්ඩ මිලදී ගනීමේදී එක් නිවසකින් එක් අයකු පමනක් ඊට යොම විය යුතුයි. දරුවන් සහ බයවෘත පුද්ගලයායන් වෙළඳ පොළවෙත න්‍යයුතු බව සෞඛ්‍යංශ අවධහරණය කරනවා. උන කැස්ස සම්ප්‍රතිශ්්‍යාව හෝ වෙනක් රෝගිතත්වයකින් පෙළෙන අයකු වෙළඳ පොළවෙත නොයායුතුයි. එේමස්වන් නිෝධායන් ලක්වියයුතු බවට නිදේශ්කර ඇති පිරිස්, වෙළෙන පළවෙත පැමිණිය හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පීවර ගැනීම සිදුවන බව පොලිසිය අවධාරණය කරනවා. වෙෙන පොලට යෑමේදී මොක ආවරණයක් පැළඳීම අනිවාරය වන අතර, එහිදී පුද්ගලයාන් අතර අවුන වශයෙන් මීට්‍රයක දුරක් තබා ගැනීමට වගබලාගත යුතුයි. මුදල් අයකැමි සමග ගනදන කිරීමේදී, හැකිතාක් දුරකසිට එම කටයුතුසිදු කිරීමෙන්, කොරුණා වෛරසය ආසාධනෙවීම අවුම කරගත හැකිවනු ඇති. මුදල් ගනදනු කළ තැනැත්තා මුොහුණ කට නාසය ඇල්ලීමට පෙර සබං්යුදා අත්සෝදා ගැනීමද අනිවායෙවනවා. නිවසට රැගෙනා මළු සුළු වේලාවක් නිවසින් බෑරවතබා අත්සේදීමෙන් පසුව, ඒවා නිවසතුළට රගෙන ඒමෙන් වයස ව්‍යාප්තිය බලක්වාගත හැකි. එටඒ ්‍යන්ත්‍රපලින් මුදල් ලබා ගැනීමේදී පුද්ගලන් අතර අවමුතුර මීට්‍රයක් ලෙසපවත්වා ගැනීමටද සෑමවිටම උත්සා කළයුතු බව සෞඛ්‍යංශ පෙන්වා දෙෙනවා. පොදු ප්‍රවාහනසේවා භාවිතා කරන්නේ නම්, බස්හා දුම්්‍රියෙහි ගමන් කිරීමේදී හැකිතාක් දුරෙන් අසුන් ගැනීමට ක්‍රයා කළ යුතුයි. බස්හා දුම්්‍රිය සඳහා පෝලිම්ර ලැදිසිට අවස්ථමාන් හිදී. ඒතාක් දුරිින් ැදිසිටීමට වගමලාගතයුතු බවද සෞඛ්‍යාංශ නිකුත් කළ උපදෙස්මලාාවේ සඳහන් වනවා. ඇදිරි නීතිය ක්‍රයාත්මකව අද ගොවිතන් කටුතු කර ඩස්්‍රික්්පල ජනතාවට සිය කාර්යන් බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩකඩ සලසාදන ලෙස, රජය පොලීසියට උපදස්ලබාදී තිබෙනවා. ඇඳදිරි නීති කාය තුළදඇලවුත්තොග ආර්ථක මධ්‍යස්ථානකාරගෙන ඒට පොලිසිය අවස්තර ලබාදී ඇතිම වයි රජය පවසන්නේ. කරෛඩසය මෙමරට ඇතුරවීම වැලැක්වීම සඳහා සියලුම මකිී ගවාණයානා සහ මග නෞකා රටතුළට පැමණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙ අතර මෙරට හමුුවූ කරෝණ වෛරසිය ආසාධනයවූරෝකින් ගේ සංඛ්‍යාව අසු දෙක දක්වා ඉහළ ගොස්තිබෙනවා. රන යිරසේ ්‍යාපත වීම නිසාරට ලුද්ගතව ඇති ත්වසාම නැත හැරෙනතුරු, කවර හේතුවක් නිසාහම මෙ තීරණෙ හිල්කල ොහැ බවයි රජය අවදහරය කරන්නේ ගුවන්තුටු පල පැමණීම පර්යන්තයද තවදරත්වා ැීම රජ තිරණය කරතිබෙනවා. පිටවීමේ පරියන්තය විරෘත්තව තැම අර සියලු මගේ සංක්‍රමණ ගුවන් කටයුතුද අත්හිට වාබෙනවා. වරයි මිහුම් කටයුතු ආනයන අපන එන ක්‍රියාවලට බාධහාවක් නොවන පරිදිසිදු කරනු ඇති. ර්යල්ල කඩසාපපු දුන්රේ වැනි පදස්ාාව වල ගැසෙන විට සමාජ දුරස්ථ මහවය එකිනිිකාට මේටරයක් ලෙස පවත්වා ගන්නන් ලෙස රජ ජනතාවගෙන් ඉල්ලා සිරනවා. ලෝක සෞඛක සංවිධහනේ දැනුම්දීම මත් සමකම ජනාධිපති ගොටාවේ රාජ පක්ෂ මඇතිතුවා කොරුණා ෛයිර සේ පාලනයකිරීම සඳහා, කඩිනමින් පියවරකත් අතර, කොරුණා අමර්ධන කාරිසාදක බලකායි ස්ථාපිත කරනේ ජනවාරි මස සිහය වනදයි. එවැනි බලකායක් ස්ථාපනය කළ ප්‍රතිම ටවන්නේේෂ් වෙලංකාවයි. තු දේශපලන අරමුණු සඳහ සමාජ මාධ්‍යය සහ කටකතා මගින් අසත්‍ය ොරතුරු පතුරමාණන්ට එරෙහිව, නීති ග්‍රාමාර්ග ගන්නා පවද, රජය අවධහරණය කරනවා. ුගේුම් පරි භෝගකයන් සඳහ ිල් පත්ගවේ සහන කාලයක් සහ පෙරගවුම් පරිභෝගයන් සඳහා ක්‍රඩට් පහසකම් සහ අමතර කතාකාලයක් ලබාද මේ යාන්තරනයක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ටෙලකුම් දුරකථන ජංගම දුරකතන සහ නිවස්වල රජ දුරකතන මෙම, කේබල් TVේවා සපයන්ට ුල විදදුි සදශන යාමන කොමිෂන් සබහවදනුම් දතිබෙනවා COID- ව ැඩ පැත්වීම සහ සිදු කරන මෙහහිුම් වලද තොරතුර වෙදා හැරිමිතා වැදගත්වන ැවින් මෙම ක්‍රියමාර්ගේ ගන්න ලෙස ජනති පපතු මවපද ඇත්. වෛරසි සාධනවේ ඇති බවට සැහිත දෙසී විසිද දෙෙකු රෝහල් වල ප්‍රතිකර සදහායමුක කරඇති බයි සෞඛ්‍යමත්‍යංශය පසන්නේ. කරුණන වයිරස ආසාධනය ව රෝගන්දෙන් වැඩතෙනක විදේශරට වලසිට පැමිනිිය අයි ඔවන් සමීප වැසු ක පුද්ගලයන්ට රෝගේ ආසාධනව තිබෙනවා එමරෝගින්න් මේ වන විරජාති බවල රග විද්‍යාතනය අනරධපුරමහරහ සහ වැලිකද මලි රහල ප්‍රතිකාරලබනවා. ඇසානාගාර වලින් අදදින ලැබෙනවාක්තාවල්ටනුව රෝගින් හතර දෙනෙ කොවිත් දහනම ෝගීින් හැටියට හමුුරාගෙන තිෙනවා ්‍රලක ජාතික රෝහලේ නවාසිකව සිටින රෝගියක් ඒවගේම පණ්ඩාධපුර ප්‍රශෑනාගාරය හමුවෙලා තියෙනවා දෙදනෙඒ පුද්ගලයෙ ජාපනයේ දවග තිවරයාගේ මෙය සහභාගේ නොවනත් පේ ඒ දෝග තිවරයා සමග ආශ්‍රකර පුද්ගලේ අපගේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටන ඉතාලිය සිට පැමිණි පුද්ගලෙ මේ අය තමයි අදදින වි දහනමය रोගන් වශයෙන් හඳරගන්නේ අඩිය චුුණු රෝගලය रोගින් දෙදෙනෙ ැඩි සත්කාරයකට තුළන් කරලා තියෙනවා අනිපුත් රෝගීන් එවැනි තත්ත්වයක නැහැ මේ කටකතාව ලින්යාන විධවරතුරුවට නොරැවටන් ලිස අපි ඉල්ලා සිිනවා. ඊය පෙරිද දිනවල කලෝර්කුවෙන් කියන අऔෂදය කොවි දහනමය වැලැක්වීම සඳහා සුදුසුයි කියන මතවාදයක් ඔස්සේ ජනතාව සැක YouTubeුතු පිරිසාත් මෙම අऔෂදය සොමින් සිටි බව අපටවාර්තාන්න. දොළස් දෙෙනකුක සමාන්විත විස සක්්‍ය කඩ්ඩයමක් යොදවල ඔවුන් විසින් මට වාර්තාවක් ලබාදීලා තියෙනවා මෙම වාර්තාවට අනුව මෙම කලෝර්කන් අවෂදයෙන් මෙම රෝගය සෑදීම වැලැට්පීම සඳහා අවශ්‍ය නොන බව ඒ එහි කිසිම සාධයකයක් නොමැති බව ප්‍රකාශ කළ තියෙන. මේ රෝගය තියෙන භයානකම තමයි. මේ රෝගය එක මාසයක් ඇතුළට එක පුද්ගලයකට හාරසිය හයදිෙනෙකුට පැතිරී හැකිබව හයි මේ අවස්තාවෙන් දර්ත තියෙන. අපි කාගෙන් ආරක්ෂාව සලසාගෙන මේ රෝගයෙන් ආරක්ෂාවීමටත් ඒවගේම ස්වෑංග පනව ඇති ඇඳරි මීතිය සාර්ථ කරන්නටත් කටයුතු කළ හැකි බව අපි මෙතන දියාවධාරණය කරනු. දති ව සැකැහි දගල සහ හ හක් ස නම් කරති වෙනවා ම අත ලබ ෙවි ප්‍රාන්තු හ රෝන සාදනය ව බවට සැහිත ර්බන කාන්ාවට ප්‍රතිකාරකිීම සඳහ ෙන් කිරීමට රජ ප ව ගත් . ග තු ක් හ යිරස සා ීත ව ෝ ප්‍රතිකාර කිරීම හැකි වන පද ලත් රීම තු සිද කරන හදාව ්‍රදහනත්වෙන්. එම පැිසරස රෝක පිබ ජාතිරහල වාටු සංකිරුණන දෙදක් සියනම පහසකම් සහිතව නවි කරන කිරීමේටයුතු ගුවන්හමුදාව මුනිිකත්වෙන් සිදුකරන. රෝගගේ වද ඇත සැක සහි පුදගලයක් නිරෝධහනය වෙන වෙනුවයි මෙම වාටු සංකිරුණයාලත්වැඩයා කරුණ. හෝමාගම මූලිකරෝහලද නිරෝධහයින කටයුතු සහහා සෝදා නම්කිරීමට දාල කටයුතු අද සිදුකරුණ. අමාත්‍ය චාරය බන්දුරු ගුණවර්ධන මහතාද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වනාා. තෞක්්‍ය මාත්‍යන්සි ඉල්ලිීම මත හෝමාගම රෝහල. නිරෝධායන කාරය සඳහා යෝදාගන්න ප්‍රධාන රෝහලක් ලෙස්ස තෝරගෙන තිබෙනවා. මෙය කළ යුතු කාරයක් අපි අපේ රටේ ජනතාවට ආදරීන්න ට ආදරී නම්ඒ පැතීම වැලැක්කීම සඳහා ඇ මේ ඔකෝමගම රෝහල මේ නිරෝධයන කාරය සඳහා යෝදාගන්නෝය. මේ වනවිට නිරෝධාන මධ්‍යස්ථාන හතලිස් පහක දුන්දා සාරසිය පනස් අටක දෙන්නකු නිරෝධාන කටුතුළ අදහා යොමුකරු ලැබවා. ට ඉඳ පළවිින්ද සහ පාලුස්යින්ද අතර කාලසිීමාවවෙදී ශ්‍රී ලංකාවට පැමිණියය අයවලුන් ිෂ්ට වෙන්න කියලද නොදුන්නා අදදිනේවලවිට පාලුස්දාහක සංකියාවක් මෙසේ අප ස්වාලෙන් ලැබුවා අර කිව්ව පිටරාට ඉඳලා අපුුකට්ටිය හෙම නැතිනං මේදක්වා කොරුණාව අරසය ආසාධීත වෙච්චා අයවලුන් සම්බන්ධ වෙච්ච කට්ටිය. නික දිී ඉතාමත් කාරුණ නිකෝන්ගේෙන් ඉල්ලා සිටනවා. ඔබ මේ වැලත දෙෙක් වාල්තා නැත්ම් ඒ ඔබ නිවස්වල් වී නිරෝධන කරතුළ වෙන්න කියලා මෙටන් හමුුව කොරන් හරුකන්ගෙන් වැඩි පිරිසක් වය සවුරදු හතලිෙ එකත් පනහත් අතර වයිසේ පසු වනායයි ආසාධතය ගෙන්ින් සියයට හැට නවයක් පිරිමි පුද්ලන් වන අතර සයට තිස එකක් කාන්තාවන් වැඩි මාසාධතියන් පිරික් හමුුවේ ඇතේ කොලඹ ගම් පහ පුදතලම කළුතුරහරක්න පුරය රක්ව. ො ෝග නිෝධහන රෝගයක්ට ස ප්‍රකාශයට පත් කරුණා. වෛරස ආසාධයන් බවට සකරන පුදගලින් අනිවාරෙන්ම නිරෝධහනයට ලක්කිීම සඳහම මගේ නීතිමේ පද මක්කසෙනු ඇති. කොරන වෛරසි ආසාධනය වූ රෝගී සහහා නිර්දේශ කනලාද කෝරකයින් පොස්ේ් අවෂදේ වෛද පහසක මංශයට හරදීම රත්මලනෙ පිහිට රාච අුෂ්ද නි්පාදන සස්ථාභහමියේදති සදුකරුණා විශේෂක්න වෛතිවරයකගේ නිර්දේශයක් නොැව ලෝුකයින් සහ යිඩරක් ක ෝරකයි යන අක්ෂ්දනෙකත් නොකන ලෙසට අවශදශවාලා හිමියන් ැනුම් තිබෙන. යනුව ්‍ර ර්ග කනිර තව නෞෂද ශලා හිමියන්ට එරහිව, නයිතික ක්‍ර මාග ගන්න බවත අධිකාරය පවසනවා. දි්‍රීතිය තාවකාලික විත් කරන කාලයේ ද මත් පන් ඇලවිසැල් වස දැමයුතු බව සුරපතු කොමසාරිස් ජෙනරල් රයාද දෙලුන් දෙවා. එස ොරන මත් පැන් ඇලවිසැල්වල බලපතුර හසසිකිරීමට කටයුතු කරනු ඇති. මේ සබහඳ පැමණිලි දහනවේ දහතුන හදිසි දුරකත ැමතු මාන්ගේේ හෝ සුරපතු දෙපර්මතු මුලස්ථන විශේෂ මෙහ මැදරියවෙත පැමණි රිපත් කළ හැකි. රජී කරුණ ්‍යාපතිය මැලීම සඳහා ගෙනයන වැඩපිළිවෙල අදිවාසි නායක උරුවරගේ වන්නේි ැත්තන්ගේ පැසුමට ලක්වුණ. මේ රටපු්ජහන්දන. කිරි ලෝබ ජනාධිපතිවරට අග මැතිවුරට ඒවාගේම බෙත්ත නෑනෝ කලන හූරලට හමුදාපුජ්්‍ය මහුරලාට මේ අත්තු නායිකල්ඇත්තු හැිට මේ ඇත්තු මාමක කච්චක් හොඳ යි කල කතාද මන්දුන්නේ හිත්පපු්ජම ඒ ඇත්තන්නේ ජීවිත පුදජි ගැනවත් හිත්ලාන්න කුදෝ ල්ලා එ ඇත්තු ලොකූතෙනනෙ කැපවීමකින් වැඩපුජ්‍ය මන්දු කරවා ඒ මන්දු කරන්නේ දැන් ඒ ඇත්තන්ට වාචිතනක් මන්දු කරගන්න නෙවෙයි මේ රටපුජ්ජ ගන්න මේ ජාතියගැෙන මිනික් ගජු ගැන හිත්ලාගැෙන තමයි මෙහෙම මන්දු කරන්නේ ඇත තනෙම මේ වෙලාපුජ්ජේ හැම එකමෙක්ම හිත්ලාගන්ඩුවන මේ ලෙඩපුජ්්‍ය ඇඩුකළට මන්දකරුවූ මේ ලෙඩ පුද්ය මේ ඇත්තන්නේ රටපපුජ් මඳදු විච්චයමක් නෙව මේ ඇත්තන්නේ රටපපුජ්යට ඇන්න මංගච්චපේකක් හැබැයි මේතන ඇන්න මංගච්චු අගල්ල මේ ඇත්තු මේතන රටපජ්්‍යම පැතුරම්පුජ්්‍ය මන්දුකරූත් රටපුජ්ම විනාසතන මන්දුවනවා. ඉතින් මෙහම රටපුජ්ජක මේේතන ඉක් මන්තනින්. මාරතන මන්ද කරගන්න හිතුලානුව. ලොවපුා කොரோණ සාධිතයන් තුන් ලක්ෂව දහට දහස් හසිියතිස් හයදිනිකු වර්තාාවී තිබෙනවා. වෛරස හේතුවෙන් මේගේ සංඛ්‍යාව 10හදහ යිසිය හැත්තයා හයක් බවයි විදෙස් මාත්‍ය වාර්තා කළේ. වෛරස ආසාධනි වන්ගෙන් අනුහාය දහස් හයදිනෙකු සය ලබාති බෙනවා. මෙවැනිවිටල් ලවපුරා වටවල් එකෙ සියාසු වටකින් කොරரோනා ආසාධිතයන් වාර්තා වනවා. චේනේ වූහන් ප්‍රාන්තය COVID-19 වසේ පිළිබඳ තොරතුරූ මුලින්ම වාර්තාාවෝද පසුගෙදින හතරක කාලය තුළ එකඳූ චීන ආසාධිතයෙකු වාර්තාාවී න හැ. වාර්තාාවූ ආසාධිතයන් තිස්හයදනම විදේශකයන්වීම විශේෂත්වයා. චීනය අනුගමනය කළ ඉක්මන් ක්‍රියාමාර්ගිහේතුවෙන් වසංගත තත්ත්විය පාලනය කර ගැනීමට හැකි වූ බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. ඕෝනාෛදසේ පැතිරයාාම වැලැකවීමට අත්‍යවශ්‍ය නොවනසේවාවන් සපෙනස්ථාන වසාදමීමට ඔස්ටරලයා ග්‍රමතිෙස් කොටමෝරිසන් ටීරණය කරතිබෙනවා. එය හෙටදිනේ සිට ක්‍රියපත්මකයි. සමාජශාලා සම්පූර්ණින්ම වසාදමීමටද අවන්හල්වල පාරිභෝගිකයාට ආහර ඇනමුම් කර රැගෙනයා මේ පහසු පමණක් සලසාතිබෙනවා. ඉදාව ස්්‍රික හත්තැපහක් සම්පූර්ෙන්ම වසා දමා තිබෙනවා. එම ප්‍රදේශවල දුම්රිය බස්රාත ඇතුළූ ගමනාගමන සේවා මාර්තුමස්ස තිස් ඒක් වොනදා දක්වා නවතා දමා ඇති බව සඳහන්. උත්තර් ප්‍රදේශ් මහාරෂ්්‍ර පංචප කරණාටක කේර ලැතුරු ප්‍රාන්තක කිහි පේකට අයත් දිස්්‍රික්ක හැත්තැ්පහක් සම්පූර්ණයෙන්ම වසා දමාඇතේ එම දිස්්‍රික්් වලින් රෝකීන් වාර්තාාවීම හේතුවෙන්. දහවනදා ේදින ோක මෞුරුන්ගේ දිනයට දෙමෝපියන් බැලිීමටයාමින් වழகிන ලෙස, பிரிතා ග්‍රராමාතය ොரிஸ் ஜோன்சන් ඉல்ල මක්කරතිබෙනවා. பிர්‍රතානයට පැමිණන සංචාරකැන්ට වෙරල තීරයටට සහ නිවාඩු නි ේතනවට පැමිණිමින් වලකින ලෙසයි ඔහු තවදුරුටත් පවසන්නේ. මෙවන විට මාරාන්තික කොரோனாவாදසේ වැடிම බලපෑමெල්ல்லව ඇත්තේ ඉතාலියටයි. அ්‍රේල් පල්මුවනදාතෙක් අත්‍යවශ්‍යනොවර සියලු සේවා අහීටවාතිබෙනවා. වරේ හෙතුවෙන් වැඩිම බලපෑම්මක් එල්ලවී ඇත්තේ ඉතාලියයේ ලොම්බාඩි ප්‍රදේශවයටයි. ඉතාලීට පස්සුව යරෝපයන් වැඩිම බලපෑමෙල්ලව ඇත්තේ ස්පාං්යටයි. රෝහල්වල දැනිසත්කාරයක රෝකින් බහර නොගන්නාතත්ත්වයකට පත්පඇති බවයි විදස්මාධ්‍ය සඳහන් කරන්නේ. රෝබතාක්ෂණ යොදා කනිමින් රෝකය විනිශ්වය කිරමේ කටහිුතුද ආරම්භ වී තිබෙනවා. රියල් මැඩ්්‍රීට් පාපන්දු ක්‍රීඩා සමාචයේ හිටපුු සභහපතිවරයාද, කොරුණ ආසාධනෙවවෙන් මියගුස් තිබෙනවා. ්‍රන්තප පහටම රෝගයේ පැතිරයාමත් සමඟ ජනතාවට නිවෙස්සුලට වීකාලය ගතකන්න ලෙස දවල මන්තිරය දැනුම්දී තිබෙනවා. වෛ්‍ය උපකරණ භාවිතය පාලනය කිරීම සඳහා රෝහල් ගත නොවන රෝකින් පරිීක්ෂවා කිරීම නවතා දමන ලෙසයි නිවියෝග් බලධහරීන් උපදෙස්දී ඇත්තේ. වෛද්‍යකාරය ම්ඩලේ අවම වීම ඇමරිකාව මුහුණදී ඇති තවත් ගැටලුවක් වී තිබෙනවා. වීඩනයේ කරෝනාාරෝගින් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ දැලිසත්කාරේකවල රෝකින්න් ශ්‍රීග්‍රලෙස ඉහලයමින් පවතිනවා. සැක සහිතරෝගින් දැඩි පරික්ෂාවට ලක්කන්න බවයි බලදහරීන් පවසන්නේ. ඉරණයෙන් පසුගේ පෑවිසි හතරක කාලය තුළ කොරෝනාාරෝකීන් වාර්තා වීනහැ. දසේට හදීම සඳහායඇමරිකාව පනමන ලද අහේතුක සම්හාද කිවත්කන ලෙසයි ඉරාණ රජය ඉල්ලාසිටෙන්නේ. එක් දහස්නවසිය හැට දෙකවසරට පසුව ජාතින්ත්‍ර මූලයාරම දෙලින් ඉරාණය ආදහර ඉල්ලා තිබෙනවා. දකුණු කොරයාාවේ වදසි හේතුවෙන් මේගේ පුද්කලන්ගේ ගණන පසුගෙදින කිහිපේට සාපේක්ෂ අවම වී තිබෙනවා. ඉදිරි දින පහළවක කාලේ තුළ ජනතාවට සමාජ ක්‍රාකාරකම්මලින් ඉවත් වී සිටින ලෙසයි එරට රජය දැනුම් දී ඇත්තේ. යේ විශවවිද්‍යාල වල ඒ ඉගනුම් ක්‍රමයටතේ ලියාපදිංිවී ඇති සිසුන් සඳහා නොමිලේ අන්තර ජාල පහස්කල් ලබා දෙෙන් ලෙස ජනාධිපති ගෝටාභිය රජ පක්ෂමතිතුමා උපදෙස්දී තිබවා. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කණ්ඩප කරගෙනයම්සනහ අන්ර්දාාල පහසකම් නොමිිය බාදන ලෙසයි ජනාධිපත්තුම ශ්‍ර ලංකා විදුලි සදේශ ්‍යාමන කමිින් සබහාව උපදෙස් ලබාදී ඇති. සි ති ාද මි සබහව මගින් විදුලි සන්දේශ යා න කොමසමට යොම කරතිබෙනවා. හෙට සිට අදාල වැඩ පිබල ආම් කරන බයි කොමිස්සමේ අධ්‍යයක් න ල් ෂ්ද නායි හතා පැවසුවේ. පෞදදින ත්වය සමනය බනතෙක් පමණක් නොමිලේ න්තර් යාාල පහසුකම් සැප දනවා. දිරි ීති වත් කළ පසූ, අ්‍යවශ භාන්් අවශ්‍ය ප්‍රමාණයට පමණක් මලදී ගැනීමට කටයතු කරන්නේ අමාත්‍ය චමාවාාජ පක්ෂමහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අ්‍යවශ හාර ද්‍රවි වල කිසිന്ന හිංගියයක් ොමැති අතර, ශරතාවට බාධාවකින් තොරව, හණ්ඩ මලදී ගැනීමට, අශ්‍ය පහසකම් පවතින බවයි අමා්‍යවරයා വීරකැටී පැවැති මාධ්‍ය මුවකදී කියා සිටියේ. අපි වෙන ධමාත්‍යන්ශයේ සලක් සතු සහරහා තමයින්නේ සියලුම බඩු ආදිය බෙදාහරන්නේ. එක පැත්තකින් අපි ඒවා පැකට් කරන අතේ අව්‍ය පාණ්ඩ පන්සීයේ දායෙක් දස් පන්සේ දෙදාහ වගේ පැට් කරලා ෙදාහරින්න සතුවස වෙනසැල් අසලම එල් වොඩිවලින්ගෙනල්ලා පුළුත් බෙදාහරන්නත් උපදෙශටීල තියනයි මක් ෙඩ්ඩක සවපාකාර සමිති ඒ වගේ තුොගවෙෙනද සැල් දිශ්‍රික්කවලතියන පියයට උපදේශතී යනෙන හැකිතරම්දුරට ජංගම සේවාවල් මගින් ගෙනීම ගම් පහ කොල්ඹ පුදතලම. ශ්‍රික්කල රිනීති දිකම ියාත්ප වෙනවා අපි ඒස්ථනවලටත් ජංගම සේවාවල් මගින් ආර්ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපළලොගරුත් තියෙන වාද දැන් හට දෙහයට ඇත්‍රනීතිය ආකරහම ජනතාවෙන් අපි ඉල්ලාහිටිඉන්නේ අවශ්‍ය තරම් ආහාරතියනවා එහින්දා අපේ වෙළඳ සැල්වෙලට පොරකකා එඩ වල නැහැ තමන්ට අවශ්‍ය්‍රමාණය විතරක් ගෙනියයන්න පුළුවන්. னா වසංගතය පහවයනතුරු ජනතාවට අත්‍යවශ බහන්ඩ හිගේකින් තොරව සතුස හා සමුල්පකාරහ හා ලබාදීමේ වැඩපිළිවෙලක් රජිය ක්‍රියාවට නංවාති වෙනවා. සතුස සතු ප්‍රහන්න ගබඩා සංකිරණවල සිට උපගබඩ දක්වා හිගේකින් තොරව ආහාරදරවිය බෙදා හරීම ඒ සිට ආරම්භ කෙරුණා. හෙතදිනයේ ඇදිරිනීතිී වත්කරෙන කලසීමාවතුළ ජනතාවට අවශ්‍ය ආහාරහා, අවශ්‍ය ද්‍රව්‍ය නිරිදි මිලදී ගැීම ඉඩ සැලසීම රජ්‍යපේක්ෂාවයි. එය අනුව දිවේෙන පුරා සතුස්ස අලවි සැල් වෙත අත්‍යවශ්‍ය ආහාර්දරව්‍ය ඇතුළු බහන්ඩ ප්‍රවහණය කෙරෙන ආකාරයද දැකගත හැකිබුණ දිනීති අවසන් වූ හම සියලු සමුපකාර වෙෙන සැල් විවෘතු ැබීමට පීව ගෙනැති වෙනවා. ශ್ ලංකා සමූපකාර අලවිසිංගමය සතුව සමුල්පකාර සමිති වලට අවශ්‍යවන තර්මේ, ආහාර මෙෙන්ම අනෙකු ද්‍රවිය පවතින බයි, සමුල්පකාර සංහර්ධන කො රිස්, सुවිද සිංගපොලි මහතා ප්‍රකාශ කළේ ඇදිරිනීතිත් සමග ව දැුණ ඩරට එලු ෙදාහරි ප්‍රාන මධ්‍යස්ථානය වෙන, කැපිටිපො විශෂි ආර්ථ ධ්‍යස්ථානය කටේතු අද දින නැවත ආරම්භ කෙරුණ. සාමාන්‍යෙන් වෙන දවනේ නුවරලිය එළවලු දම්ඹුල්ලට ගෙනලා එතනින් දෙනක දැන් රජුවම නොරලියට අවශ්‍ය ඇනෝම ලබාදී ලොරේ වනවන අපට අවශ්‍ය තරම් එලවලු නොරලිය මුළු ලංකාවට ලබාදීමමතර ප්‍රමාවත් තර තිබෙනවා. මතර ිටෝ ගෑස් සමමාගමද හිගගේක තොරව වෙඳ පන ගෑස්නිකුත්කිරීමට පවර ැතිබෙනවා. ලාාස්කයා සමාගමයේ ෙදහරීම මධ්‍යස්ථානල මෙන්ම අලි නියෝජීත ජාලතුලද. අශ්‍ය තරම් ගෑස්තක පවතින අතර, පොලිස් ඇඳරිනීතිය හමුවෝද විශේෂ අවසරයක් ඇටතේ ඉදිරිදදින හිපයතුළදී අශ්‍ය ගෑ සංචත බෙදා හැම සිදු කරෙන බවයි එම සමාගම්නිකුත් කළ නිේදනක දැක්වෙන්නේ. අවශ්‍ය තරම් ඉන්දනතොග පවතින බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා. කිසිදු බාධාවකින් තොරව පාරිභෝගික ජනතාවට ඉන්දන ලබා ගැනීමට අවශ්‍ය පහසකම් සල්සා ඇති බවයි අමාත්‍යවරයා ස්වාධිනරූ පහනයට ප්‍රකාශ කළේ. ලංකා කරරිජතෙල් නතිග ශස්ථාව මේ වනමට අවශ්‍ය ඉන්දන ලබාදීම සඳහා සියලු පීවර ගනිමින් තිබෙන වගේ අලුතෙන් නැව් දෙකුත් අපිට එනවා ඒගේම අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩ ඉන්දන ප්‍රමාණයක් අපසතුව තිබෙන බැවින් කලබල ව වශ්‍ය නැ පිඉදන්න පහල් පෙහිිකරුවන් සියලු දෙනාට දනුම් දීල බෙනව වශිදනතක ඇනම් කන්න කියලා. විදුලිබිල් ගැීමට මාර්තතු තිස් එක් වනදා දක්වා සහනකායක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කිය සිිය. ම විදිලිලමන්ලෙට පදෙස් ලබාදුන්න විදුලිල්බත් ගවීමට සහන කාලේ මාර්තතු සිස්සෙක් කනනිදාාව වෙන කල් ලබාදන්න ගෙලේ වගේ ඒ කාලපරාසය තුළ විදුලි විසන්දය කිරීමෙන් වලකින් ලෙසත් යට උපදෙස් ලබ දුන්න ඇදිරි නීතිය පැවතුනද අධ්‍යවශ්‍ය බහන්ඩ බෙඩාහරරිමිය කටයුතු අකන්්ඩව සිදු කරෙන බව රජයේ ප්‍රෝති අධ්‍යක්ෂචන්රුවල් නාලක කළුුවව මහතා පවසනවා. තියවශ්‍ය හන්්ඩ ෙදාහැරීමට අශ්‍ය උපදෙස් පොලස් ස්ථාන වෙත ලබාද ඇති බයි රජය ප්‍රෘති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එළවුලු ප්‍රවාහන ලොරි සඳහා විශේෂාවසරයක් ලබාදී ඇති අතර ඇඳර් නීතිය ඉවත් වූ වහාම ජනතාවට කඩිනමින් එලවළු මලදී ගැනීමට ඉඩ සලසාති බෙනවා උද්ගතවී ඇති තත්ව හමුුවේ අලාභයකින් තොරව කෘෂි නිෂ්පාදන අලවි කර ගැනීමට අවශ්‍ය පහසකම් සලස ඇති බවද රජයේ ප්‍රෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටිය. සමගිනි ස්වාධින් රූපණ රාත්‍රී ප්‍රාණන සිංහල පවත්විකාශය නිමවට පත්වනවා. ඔබෙට සුභරාත්‍රයක් www.ipnnews.telk.